හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම සුබ පතනවා. ඒ වගේම අද මම හිතුවා මේ අලුත් අවුරුද්දේ ෆේෂල් එකක් කරගන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙන්න. අද වෙනකොට ෆේෂල් එකක් කියන දේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම ෆේෂල් එකක් කරගන්න එක ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපි ජීවත් වෙන්නේ ගර්ම කලාපී රටක. ඒ වගේම මේ කුණු දූවිලි ඒ වගේම අවරශ්මි මේ හැම දෙයකටම දෙයක් නිසාම අපේ සමට ඇතිවන බලපෑම් වැඩි. ඒ නිසා මම හිතන්නේ ෆේෂල් එකක් කරගන්න පුළුවන් නම් අපේ සමට අපි කරන ලොකු ප්‍රතිකාරයක් කරනවා. ඉතින් අපි අද බලමු කොහොමද නිසි ආකාරව ෆේෂල් එකක් කරගන්නේ කියලා. මුලින්ම අපි ෆේෂල් එකක් කරන්න කලින් අපේ සම මොන වගේ සමක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට අපේ ලංකාවේ අයගේ සමවල් තෙල් සහිත සමවල් ඒ වගේම වියලි සමවල් තියෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට මැචුවර්ඩ් ස්කිනුත් තියෙනවා. ඉතින් මේ ස්කින් එකෙන් අපේ ස්කින් එක මොන වගේද කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට තමයි අපි කරන ට්‍රීට්මන්ට් එක අපි තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් වියලි සමක් තියෙනවනම් අපි ගොඩක් වෙලාවට මේ ස්ක්‍රබ් කිරීම ඉතාමත් හොඳින් කළ යුතු දෙයක් වෙනවා. මොකද අපි ස්ක්‍රබ් කරනකොට අපේ සමේ තියෙන වියලි සම ඉවත් කරන එක තමයි කරන්නේ. ඉතින් මුලින්ම අපි සම මොකද්ද කියලා අඳුනගෙන ඊට පස්සේ සම හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් සම පිරිසිදු කරගන්නට ක්ලෙන්සින් මිල්ක් එකක් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් ක්ලෙන්සින් මිල්ක් එකක් භාවිතා කරනකොට අපේ සමේ තියෙන මේකප් එක එහෙම නැත්නම් කුණු දූවිලි මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මම දැන් ක්ලෙන්සින් මිල්ක් එක භාවිතා කරලා සමේ තියෙන මේ සෑම කුණු දූවිලි ඒ වගේම මේකප් මේ හැම දෙයක්ම මුලින් ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ හොඳ ස්ක්‍රබ් එකක් භාවිතා කරන්න ඕනේ. ස්ක්‍රබ් එකක් භාවිතා කරලා හොඳින් සම මසාජ් කරන්න ඕනේ ස්ක්‍රබ් එක භාවිතා කරලා. එතකොට තමයි අපේ සමේ තියෙන මේ මැරුණු සෛල ඉවත් වෙන්නේ. මැරුණු සෛල ඉවත් වුණාට පස්සේ තමයි නැවත අපේ සම වැඩෙන්න පටන් ගන්න. ඒ නිසා මේ ස්ක්‍රබ් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. ඉතින් හොඳින් ක්ලෙන්ස් කරලා ඊට පස්සේ ස්ක්‍රබ් කරලා ඊට පස්සේ අපි කරන්න ඕනේ ඩීප් ක්ලෙන්සින් ක්‍රීම් එකක් භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ ඩීප් ක්ලෙන්සින් ක්‍රීම් එක භාවිතා කරන්න ගොඩක්ම හේතුව තමයි ගොඩක් වෙලාවට අපේ මේ හැම පිම්පල්ස් ඇති වෙනවා. මේ පිම්පල්ස් ඇති වෙන්නේ අපේ සම ඇතුළතින්. ඉතින් මේ ඩීප් ක්ලෙන්සින් මිල්ක් එක හරහා අපිට පුළුවන් මේ සම ඇතුලේ තියෙන මේ පිම්පල් එකක් බවට පත් වෙන මේ රෝම කූපය ඉවත් කරන්න. ඉතින් ඒක නිසා තමයි අපි ඩීප් ක්ලෙන්සින් එකක් භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් ඩීප් ක්ලෙන්සින් එකක් භාවිතා කරනකොට ස්ටීම් එකක් භාවිතා කළ යුතුමයි. එතකොට මේ අපි පාවිච්චි කරන මිල්ක් ක්ලෙන්ස් එක හොඳින් සමට උරා ගන්නවා. සම ඇතුළට කාවෙදිලා ඒ සම ඇතුලේ තියෙන සෑම විස බීජයක්ම එළියට ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි ස්ටීමරයක් ආධාරයෙන් ස්ටීම් කරන්නේ මේ ස්කින් එක. හොඳින් ස්ටීම් කරගත්තට පස්සේ මේ ඩීප් ක්ලෙන්සින් මිල්ක් එක ස්ටීම් කරන විදිහටම ස්ටීම් කරන ආකාරයෙන්ම අපි ඉවත් කරගන්න ඕනේ. එතකොට අපි දැන් මුලින්ම ක්ලෙන්ස් කරා, ඊට පස්සේ ස්ක්‍රබ් කරා, ඊට පස්සේ ඩීප් ක්ලෙන්සින් කරා. මේ හැම දෙයක්ම කරන්නේ මේ සමේ තියෙන කුණු දූවිලි ඒ වගේම තියෙන විස බීජ අයින් කරන්න. ඉතින් ස්ටීම් එක ඔන් එකේ තියෙනකොටම අපි ඊට පස්සේ එක්ස්ට්‍රැක්ටිං එකක් භාවිතා කරන්න ඕනේ. සාමාන්‍ය එක්ස්ට්‍රැක්ට් එකක් භාවිතා කරනකොට අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ එක්ස්ට්‍රැක්ට් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා හොඳින් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සමේ තෙරපුමක් ඇති කරනකොට සමට ඩැමේජ් එකක් නොවන ආකාරයෙන් තමයි අපි මේ එක්ස්ට්‍රැක්ට් එක භාවිතා කරන්න ඕනේ. එක්ස්ට්‍රැක්ට් භාවිතා කරනකොට සමහර අයගේ සමේ ගොඩක් පිම්පල්ස් තියෙනවා. එහෙම නැත්නම් කුරුලෑ තියෙනවා. ඉතින් මේවා අපි සාමාන්‍යයෙන් කඩන්න බයයි. නමුත් ප්‍රොෆෙෂනල් කෙනෙක් මාර්ගෙන් අපිට මේක කඩන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් සමේ කුරුලෑවක් තියෙනකොට ඒක අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. මොකද මේකේ සැරව තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලේ තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අයින් කරේ නැත්නම් අපි ගොඩක් වෙලාවට දකිනවා මේ පිම්පල් ස්කාස් ඇති වෙනවා, එහෙම නැත්නම් පැල්ලම් ඇති වෙනවා. ඒ නිසා තමයි මේ පැල්ලම් එහෙම නැත්නම් ස්කාස් ඇති වෙන්නේ. ඒක නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මෙහෙම පිම්පල් එකක් ආවොත් අනිවාර්යයෙන්ම ඒකේ තියෙන සැරව ඉතාමත් පිරිසිදුව කඩලා ඉවත් කරගන්න. ඉතින් ඒ හැමදේම කරගත්තට පස්සේ අපි හැමතිස්සෙම මේ සම බැලන්ස් කරගන්න ඕනේ. ෆේෂල් එකක් කරනකොට සම බැලන්ස් කරන්න තමයි අපි හැමතිස්සෙම මේ ටෝන් එකක් භාවිතා කරන්නේ. ඉතින් ටෝන් එකෙන් කෙරෙන දේ තමයි සාමාන්‍යයෙන් අපේ අපි සබන් දැම්මත් එහෙම නැත්නම් ක්ලෙන්සින් මිල්ක් එකක් භාවිතා කරත් ෆේස් වොෂ් එකක් භාවිතා කරත් අපේ pH ලෙවල් එක වෙනස් වෙනවා. නමුත් ටෝන් එකක් මාර්ගයෙන් අපිට පුළුවන් මේ pH ලෙවල් එක බැලන්ස් කරගන්න, නැවතත් තත්ත්වයට පත් කරගන්න. ඉතින් ඒ නිසා තමයි ටෝන් එකක් අනිවාර්යයෙන්ම ෆේෂල් එකක් කරනකොට භාවිතා කළ යුතු වෙන්නේ. ඉතින් දැන් අපි ෆේෂල් එකේ
අපිට අමාරුම හරිය කළේ ඉවරයි. ඒ කියන්නේ එක්ස්ට්‍රැක්ට් කරලා පිම්පල්ස් එහෙම නැත්නම් ඇක්නි එහෙම නැත්නම් මේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් මේ ඔක්කොම ඉවත් කරගෙන ඉවරයි. ඊට පස්සේ ටෝන් එක භාවිතා කරලා අපි ගොඩක් වෙලාවට මේ බලාපොරොත්තු වෙන මේ සමේ තියෙන බ්ලඩ් සර්කියුලේෂන් එක නෝමල් කරගන්න. ඉතින් එතකොට සාමාන්‍යයෙන් අපේ සම ඇතුලේ තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් කොලජන් මේ හැම දෙයකට මේ ෆේෂල් මසාජ් එක ඉවහල් වෙනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඉතාමත් රිලැක්සිං ෆේෂල් මසාජ් එකක් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් අපි කරන්නේ මේ හැම දෙයක්ම කරගත්තට පස්සේ මසාජ් එකක් කරගත්තට පස්සේ ෆේස් පැක් එකක් භාවිතා කරනවා. මේ ෆේස් පැක් එක භාවිතා කරනකොට අපිට පුළුවන් අපිට සමහර අපේ ගොඩක් යුවතියෝ එම නැත්නම් කාන්තාව කැමති සුදු වෙන්න. ඉතින් ගොඩක් වෙලාවට අපිට මේකට වයිට්නින් ක්‍රීම් එකක් භාවිතා කරන්න පුළුවන්, වයිට්නින් පැක් එකක් භාවිතා කරන්න පුළුවන්, එහෙම නැත්නම් කොලජන් පැක් එකක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිවැරදි ආකාරයෙන් ෆේෂල් එකක් කරගත්තොත් මා හිතන්නේ කාන්තාවන්ට එහෙම නැත්නම් අපේ තරුණියන්ට හැමදාමත් ඉතාමත් සුන්දර ඉතාමත් ලස්සන සමක් ලබා ගන්න පුළුවන් වෙයි.